නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ දාපේරට සිද්ධවලාගෙන අරගෙන තමයි ආණ්ඩුවේ ආදායම අඩුවෙන්නේ 2014 වෙනකොට ආණ්ඩුවේ ආදායම 11.5 දක්වා හරි අඩකින් බලනවා ඒ නිසා ආණ්ඩුවේ ආදායම හිමිලා තියෙනවා මේ ආණ්ඩුව සලසනකට ආණ්ඩුවේ ආදායම වැඩි කරනවා ඒගොල්ලෝගේ සලසන තමයි 11.5 කිතු ආණ්ඩුවේ ආදායම බලදාට නිෂ්පාදක ප්‍රතිශතයක් දෙන්න ඒක 15 දක්වා වැඩි කරන සලසනක් තමයි 15 දක්වා වැඩි කරන සලසනක් කියන්නේ 15 දක්වා වැඩි කරන සලසනක් කියන්නේ විවිධ වර්ගයේ බදු වර්ග හඳුන්වනවා කාබන් බද්ද ගන්න ඊට පස්සේ කාබන් පරීක්ෂා කරන්න යනකොට ගන්න ගන්න විවාහකම විවාහ දාස්තු වැඩි කර මොටර්සයිකල ව්‍යාපාර කරන කෙනා ව්‍යාපාර දාස්තු වැඩි කර වාහන රෙජිස්ටර් කරන කෙනා වාහන රෙජිස්ටර් දාස්තු වැඩි කර අපේ ව්‍යාපාරික මහතුන්ගේ විශාල ආදායම් බදු ප්‍රමාණය වැඩි කර ආර්ථික ඉදිරියට යන්නේ නැත්තම් බත් ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්න වෙන්නේ නැවත නැවත බදු ගන්න ආර්ථික එකතන පල වෙන ආර්ථික කලව වෙනනේ ආර්ථික ප්‍රසාරණය වෙනනේ ආර්ථික සංවර්ධන වෙනනේ ආර්ථික සංවර්ධන වෙන නැතුව ආණ්ඩුවේ ආදායම් උපයාගන්න එකට මොකද සිද්ධ වෙන්නේ විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙමින් විවිධ වර්ගයේ බදු පීඩන රටේ රටේ දෙනවා පත් කරලා තියෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100 රීලෝඩ් එකක් දාපුවම රුපියල් 40 ගාසන ප්‍රමාණයක් තියෙන බදු. එක ලීටරයක් රුපියල් 20 සම දිනකට රුපියල් 70කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බදු. දෙක බදු කළකම විශාල විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපේ ආර්ථික සමස්ත දෙයක් කළ තියෙන්නේ මේ බදු ප්‍රතිපත්තිය ඇතුළේ තිබෙන විකෘතිය ඉවත් කිරීම තමයි පළවෙනි එක. Maxis number 1 tie in Sri Lanka.